අයිබෝවන් අද දින කැලිබිම ක්‍රීඩා වැඩසටහන අපේ සුපුරුදු පරිදි අද දවසේදීත් ආරම්භ කරන්න නියමිතයි. අපි අඩ හොරාවක් අපේ රටේ ක්‍රීඩාව ගැන, අපේ රටේ ක්‍රීඩා තරු ගැන, එහෙම නැත්නම් අපේ රටේ ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා මේ අඩ හොරාව තුල. ඒ නිසා දවසේදීත් අපි සුවිශේෂී චරිතයකට ආරාධනා කළා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒ ආපු කෙනා කවුද කියන්න කලින් අපිට මතක ඇති අපිට මාස දෙකමාරක් විතර අපිට බැරි වුණා මේ ක්‍රීඩා පිටියකට එන්න. අපිට බැරි වුණා ක්‍රිකට් හෝ වෙන හැම ක්‍රීඩකයක සම්බන්ධ කරගෙන ඔවුන්ගේ තොරතුරු ගැන දැනගන්න. අපිට නොහැකි වුණේ ඇයි මේ COVID-19 වෛරසයත් එක්ක ලෝකයම විනාශ කරා, ලෝකයම වසංගත තත්ත්වයක් විදිහට පත් වුණා, ගෝලීය වසංගතයක් වුණා. මේ හැම දෙයක් එක්කම අපේ ක්‍රීඩාවත් නතර වුණා, ලෝක ක්‍රීඩාව නතර වුණා. හැබැයි මේ වෙනකොට ලංකාව විතරක් නෙවෙයි මුළු ජාත්‍යන්තරයේම යලිත් මේ ක්‍රීඩාව අඩියෙන් අඩිය පටන් ගන්නගෙන පටන් ගනිමින් ඉන්නවා. ඒ නිසා අපිත් අපේ වැඩ රාජකාරී ටික පටන් ගත්තා. අපි අද දවසේදී කතා කරේ ලංකාව වෙනුවෙන් ටෙස් තරඟ 4ක්, ඒ වගේම එක් දින තරඟ 7ක් සහ T20 තරඟ 7ක් ක්‍රීඩා කරපු යවුන් නවක දක්ෂ ක්‍රීඩකයෙක්ට අපි කතා කරා. සමහර වෙලාවට මොහු කඩුල්ල පිටුපසට රාජකාරිය කරනවා. ඒ කියන්නේ කඩුල්ල රකින්නෙක් විදිහට ජාතික කණ්ඩායම නියෝජනය කරා. අපි කතා කරේ කවුද? සදීර සමරවික්‍රම. අයබවන් සදීර. අයබවන්. සදීර දැන් මේ දවස්වල COVID-19 වෛරසත් එක්ක අපිට බැරි වුණානේ මේ ක්‍රීඩාවේ නිරත වෙන්න. අපිට බැරි වුණා ක්‍රීඩාංගණයකට එන ප්‍රේක්ෂක හැටියට අපිට බැරි වුණා ක්‍රිකට් තරගයන් නරඹන්න. ක්‍රිකට් විතරක් නෙවෙයි සෙසු සියලුම ක්‍රීඩා නතර වෙනවා తాවකාලිකව. හැබැයි නැවතත් මේ ක්‍රීඩාවට පණ අරගෙන කටයුතු කරගෙන යනවා. මොකද මේ දවස්වල කරන්නේ? මේ දවස්වල හොඳින් ඉන්නවා. ඉතින් කොරෝනා තිබ්බා. ඉතින් කාලයකට පස්සේ අපේ නැවත ට්‍රේනින් පටන් ගත්තා. ඉතින් නැවත ඉතින් අපේ සුපුරුදු විදියට ට්‍රේනින් කරගෙන යන්න දැන් ආරම්භ කරා සෑම දෙයක්ම. හොඳයි සදීර, දැන් ඔබ 2017 තමයි මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ එතන නෙමෙයි, 2017ට කලින් ඔබට කතාවක් තියෙනවා. මොකද ඔබ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කළා, ඔබ ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩා කළා, කියන ක්‍රීඩා සමාජ ක්‍රීඩා කළා, ඔබ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තුලත් වෙලා ශ්‍රී ලංකා අnder 19 කණ්ඩායමට ක්‍රීඩා කළා. මේ විදිහට තමයි ඔබ අදියරෙන් අදියර මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන තැනට එන්නේ. හැබැයි මේ ගමන පහසු නෑ. අපි කතා කරමු මේ අතීතය ගැන. මම මුලින්ම ගියේ කොළඹ තර්සන් විද්‍යාලයට. ඉතින් කොළඹ තර්සන් විද්‍යාලයේ අnder 13 15 ඒ වගේ ක්‍රීඩා කරා. ඉතින් ඊට පස්සේ මාව සෙන් ජෝසප් විද්‍යාලයෙන් මට කතා කරා ක්‍රිකට් වලට පාසල්ට පැමිණෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම හෙට ගිහිල්ලා අnder 17 19 ක්‍රීඩා කරා. ඉතින් ඒක තමයි පාසල් අවධිය. ඊට පස්සේ මම අnder 19 ශ්‍රී ලංකා වර්ල්ඩ් කප් ටීම් එකට මම සිලෙක්ට් වුණා. ඊට පස්සේ එතනින් පස්සේ මම කෙලින්ම ජොයින් වුණේ කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයට. ඉතින් එහෙම තමයි ගමන පටන් ගත්තේ. හොඳයි, දැන් සදීර 2017 අවුරුද්දට මම යනවා. මොකද 2017 අවුරුද්ද කියලා කියන්නේ සදීර සමර වික්‍රමට සුවිශේෂී අවුරුද්ද. ජීවිතේ මම කිව්වොත් එක්තරා විදියක හැරවුම් ලක්ෂයක්. මොකද ඔබට ජාතික කණ්ඩායමට සුසුකම් ලැබුවා. ඔබ ජාතික කණ්ඩායමට තෝරගත්ත කියන පණිවිඩය ඔබේ කනට වැටෙනවා. ඔබ කොහෙද හිටියේ සහ මේ වෙලාවේ ක්‍රීඩකයෙක් විදිහට මට මගේ බලාපොරොත්තුවක් අද ඉෂ්ට වුණා කියන හැඟීමත් එක්ක මොන වගේ සතුටක්ද තිබ්බේ, මොන වගේ හැඟීමක්ද තිබ්බේ සහ කොතනද මේ වෙලාවේ හිටියේ? මම මේ වෙලාවේ ඇත්තටම හිටියේ ෆිසියෝ රූම් එකේ. මට පන්දුවක් මේ කකුලේ වැදිලා මම අයිස් තියතේ හිටියේ. ඉතින් මම එහෙම ඉද්දී මට අසංක ගුරුසිංහ කතා කරලා කිව්වා මාව සිලෙක්ට් කරගෙන තියනවා කියලා. ඉතින් ඊට පස්සේ පළවෙනි, ඒ කියන්නේ මගේ පළවෙනි සංචාරය පකිස්තානයේ සංචාරයට, ඉතින් දෙවියන්ට ස්තුති කරන්න මට ඒ අවස්ථාව හම්බුණා. ඉතින් එතන තමයි පටන් ගන්න. මම ඇත්තට මේ වෙලාවේ ගොඩක් හිතට, ඉතින් ඒක තමයි ඕන ක්‍රීඩකයෙක්ගේ ආසාව. ඉතින් ලොකු සතුටක් ඇති වුණා. දැන් සදීර, දැන් මේ විදිහට ජාතික කණ්ඩායම නියෝජනය කරනවා කියලා කියන්නේ සුළුපටු කාර්යයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඔබට කතාවක් ඇති. මොකද ජාතික තලයේ ක්‍රීඩකයෙක්ට, නැත්නම් අපි කියනවා ජාත්‍යන්තර මට්ටමට යන තරම් එන්න ගමන තුල විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න ඇති. අපි කැමති මේ ගැන දැනගන්න. මොකද ඔබ ඇතුළු ඔබේ පවුලේ අම්මා තාත්තාතුළු සියලුම දෙනා මේ සියලුම දෙනා මේකට මහන්සි වෙන්න ඇති. මේකට පුදුම විදිහට කැපවීම කරන්න ඇති. අපි කතා කරමු මේ ඒ ආපු ගමන ගැන. ඇත්තරම මුලින්ම කියන්න ඕනේ මම ක්‍රිකට් වලට අවතීර්ණ වෙන්න හේතුව මගේ තාත්තා. ඉතින් එයා තමයි මගේ පළවෙනි කෝච්. එයාගේ නම සමන් සමරික්‍රම. ඉතින් එයා තමයි මට මුල් බෝලින්දම්ම මාව ට්‍රේන් කරේ එයා. ඉතින් පළවෙනි ස්තුතිය යන්න ඕනේ එයාට. ඉතින් එතනින් පස්සේ ගොඩක් අභියෝග වලට මම මගේ ක්‍රීඩා ජීවිතේ මුහුණ දුන්නා. ඉතින් මම ෆේල් වුණ අවස්ථාවල් ගොඩක් තිබ්බා. හැබැයි හැම වෙලාවකටම පස්සේ මම නැවත හොඳින් ක්‍රීඩා කරලා, ඒ අවස්ථාවේ හැටියට ක්‍රීඩා කරලා ආපු වාර අනන්තයි. ඉතින්
ඔයාලා කිව්ව අයියා කිව්ව වගේ ගොඩක් බාධක මැද්ද තමයි මේ තැනට ආවේ ගොඩක් අමාරුකම් තිබ්බා ඉතින් මේ තැන ඒ වලින් ඉස්සරහට එන්න පුළුවන් වුණා හොඳයි සදිර දැන් ඒත් එක්කම මම සදිර වරගෙන යනවා තව තැනකට දැන් පාසල් මට්ටමේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරන කාලේ සදිර අපේ බලාපොරොත්තුවක් තිබ්බද මම කවදා හරි දවසක ජාතික කණ්ඩායම නියෝජනය කරනවා ඒ වගේම තමයි මම කවදා හරි දවසක මේ ජාතික තලයේ ඉන්න ක්‍රීඩකයින් සමග එක හැටියට ක්‍රීඩා පිටියේ වුණු සමග ක්‍රීඩා කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ වගේ අදහසක් මේ වගේ බලාපොරොත්තුවක් අරමුණක් Taman සතුව තිබ්බද මේ පාසල් ක්‍රීඩකයෙක් වෙලා ඉන්න කාලේ නම් ඔව් ඇත්තටම කියන්නේ වාසනාවකට මම හිතන විදිය ගැන මම ගොඩක් සතුටු වෙනවා මොකද මට ඒ ආසාව අnder 13 කාලේ ඉඳලා මට තිබ්බා රටට සෙල්ලම් කරන්න ඕනේ කියන ඒ ආසාව ගොඩක් හැම වෙලාවෙම වගේ තිබ්බා ඉතින් මගේ අර ටාගට් එකක් කියලා තිබ්බේ මම කොහොම හරි ටීම් දිවිසන් අය ක්‍රීඩා කරන ස්ථානයට තේරෙන්න තමයි මම සෙල්ලම් කරේ කියන්නේ ඕපනර් කෙනෙක් විදියට ටීම් එකට ඇවිල්ලා ඒ ආ කරන ජොබ් එක බලන් ඉද්දි මට ආසෙ තුනා එයා වගේ ක්‍රීඩකෙක් වෙන්න ඉතින් මම ටාගට් කරේ ස්පොට් එකට ඉතින් මම හිතනවා මම හේතු විදියට මට වැඩේ වුණා කියලා. දැන් සදීර මට තව ප්‍රශ්නයක් දැන් මම ඔබ ලංකාව වෙනුවෙන් 2017 පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නවා. ඉන් අනතුරුව ඔබ ටෙස්ට් තරඟ හතරක් ක්‍රීඩා කරනවා. පාකිස්තානයේ සහ ඉන්දියාවට එරෙහිව තමයි ක්‍රීඩා කරන්නේ. ඊට පස්සේ එක් දින තරඟ හතක් ක්‍රීඩා කරනවා. T20 තරඟ හතක් ක්‍රීඩා කරනවා. මට අවශ්‍ය වෙන්නේ මේ 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 ටෙස්ට් ක්‍රීඩාව සහ එක් දින ක්‍රීඩාව. මොකද මම මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ මේ ෆෝමැට් දෙකේම ඔබ T20 ක්‍රීඩා කරලා තියෙනවා විශේෂයෙන්ම ඔබ එක් දින සහ ටෙස්ට් ක්‍රීඩාව ගැන මම අහන්නේ නවක ක්‍රීඩකයෙක් මේ මේ ක්‍රීඩාවට එන නවක ක්‍රීඩකයින්ට වඩාත්ම සුදුසු වඩාත්ම යෝග්‍ය වෙන්නේ ටෙස්ට් ක්‍රීඩා කරලා එක් දින ක්‍රීඩා කරන එකද එක් දින ක්‍රීඩා කරලා ටෙස්ට් ක්‍රීඩා කරන එකද කියන්නේ මම දකින විදිහට ප්ලේයර් කෙනෙක්ට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සර්වයිව් වෙන්න තමන් මුලින්ම ටෙස්ට් ක්‍රීඩා කරලා පටන් ගත්තොත් හොඳයි මොකද ඒකේ තමයි තියෙන කියන්නේ අපේ ෆිසිකල් පැත්ත මෙන්ටලි පැත්ත ඒ හැම දෙයක්ම අපේ ටෙස්ට් වෙන්නේ ටෙස්ට් මැච් එකදී ඉතින් මම හිතනවා ක්‍රීඩකෙක්ට පළවෙනි අවදියේම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා පටන් ගන්න පුළුවන් නම් අනිත් වන් ඩේත් T20 වලටත් ඉක්මනට හැඩ ගැහෙන්න පුළුවන් අර ගන්න එක්ස්පීරියන්ස් එකෙන් ඉතින් මම දකින විදිහට ටෙස්ට් ක්‍රීඩා කරලා පටන් ගන්න එක හොඳයි දැන් සදීර අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි සදීර සමර වික්‍රම අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට ක්‍රීඩා පිටියට එන්නේ පිතිකරුවෙක් විදියට හැබැයි ඔබේ පසු තව චරිතයක් තියෙනවා ඒ තමයි ඔබ කඩුරු රකින්නෙක් මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ ඔබේ නිවැරදි එහෙම නැත්නම් ඔබ නිශ්චිතවම පිතිකරුවෙක්ද සහ එහෙම නැත්නම් ඔබ කඩුරු රකින්නෙක්ද කියන කාරණා මුලින්ම දැනගන්න ඕනේ සහ මේ අතර වෙනස මොකක්ද කියන දේත් අපි කතා කරමු මම පිතිකරුවා තමයි පළවෙනි තැන දෙන්නේ ගොඩක්ම කීපින් වලට වඩා මම ફોකස් එක දෙන්නේ පිතිකරුවෙක් විදියට සහ උඩපෙළ පිතිකරුවෙක් විදියට පළවෙනි 1 2 3 4 ක්‍රීඩා කරන්න ඒ වගේම මමට මම පන්දු යවුවේ නැහැ මම පොඩි කාලේ ඉඳලා මම පොඩි කාලේ ඉඳන්ම කරේ විකට් කීප් කරපු එක. ඉතින් අර ඕල්රවුන්ඩර් කෙනෙක්ට වගේම මට අනිත් පැත්තෙන් තියෙන්නේ කීප් කරන එක තමයි. ඉතින් ඒකත් සමබරව කරගෙන යනවා කියන්නත් බෑ. හැබැයි මම වැඩිපුර බැටින් වලට පොඩි ફોකස් එකක් වැඩිපුර දෙනවා. මම කැමති දැන් දැනගන්න දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා කඩුල්ල පිටපස රාජකාරිය කියලා කියන්නේ එසේ මෙසේ රාජකාරියක් නෙමෙයි. මේ රාජකාරිය ඇතුලේ අපි විශාල වපසරියක් දකිනවා. මොකද ඔබ කඩුල්ල පිටුපස කඩුරු රකින්නා විදිහට ඉන්න කොට සදේර ඔබට පුළුවන් ඔබට හැකියාව ලැබෙනවා පන්දු යවන්නා පන්දු කොටෙන්දට පතිත කරන්න කොයි දිශාවටද පන්දු එල්ල වෙන්නේ සහ පිතිකරුවා මොන පහරකටද මේ සූදානම් වෙන්නේ කියන කාරණාව සියල්ලක්ම ඔබට පේනවා කඩුල්ල පිටුපස ඉඳගෙන ඒ නිසා මම කැමති දැනගන්න මේ මේකත් එක්ක කොහොමද මේ ඔබ ක්‍රීඩාංගනයේ ඉන සෙසු පන්දු රකින්නන් හසුරවන්නේ ඔබ පන්දු යවන්නාට දෙන මැසේජ් එක මොකක්ද මේ සියලු දේවල් ගැන අපි තමයි කතා කරන්න මේ වෙලාවේ ඔය අතරම කියන්නේ ඒක ඒ කීප් කරන කියන එක බැට් කරද්දිත් අපිට වාසියක් වෙනවා මොකද පිටිපස්සේ අපි මුලින් ෆීල් කරන වෙලාවට පිටිපස්සේ අපි කඩුළු රකිද්දී අපි දැනගන්නවා කියන්නේ විශේෂයෙන් විකට් කීප දැනගන්නවා කඩුල්ල හැසිරෙන්නේ කොහොමද එදා දවසේ මොන තැන් වලටද ලකුණු ලබා ගන්න ලේසි කියන දේ දකින්නවා ඒ වගේම කවුරු නායකයෙක් වුණත් ඒ නායකයා මුලින්ම ෆීල්ඩ් එකක් හදද්දී වුණත් එන්නේ විකට් කීප ගාවට ඇවිල්ලා තමයි කියන්නේ ඔය ඇන්ගල්ස් එක බලලා හදන්න ඒ වගේ අර මේන් ස්පොට් එකක් තියෙනවා විකට් කීපට. ඉතින් මම කැමති මේ දේ කරන්න මොකද ඒක ප්‍රෙෂර් එකක් විදියට වගේ මේක චැලෙන්ජ් එකක් විදියටත් මම ගන්නවා මොකද මම ආසාවෙන් කීප් කරන වෙලාවට කරනවා. මොකද ඒක කවුරුත් ලොකුට ඒක දකින්න නැතුණාට ඒක ඇත්තටම ලොකු චැලෙන්ජ් එකක් තියෙන දෙයක් විකට් කීප් කරලා බැට් කරනවා කියන එක. ඉතින් ඒක බැටින් වලට ගොඩක් වාසි වෙනවා විකට් කීප් කරන එක. ඉතින් විකට් කීපට තියෙන රෝල් එක ඇත්තටම ගොඩක් වැඩි.
හොඳයි දැන් සදිර හොඳ තැනකට මාව අරගෙන ආවා සදිර දැන් කියවනේ මේ කඩුළු රැකීම කියන එක ඇතුලේ පිටිකරුවාට විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා කියලා විශේෂම වාසි සහගත තත්ත්වයක් තියෙනවා පිටිකරුවෙක් විදියට පන්දොර පහර දෙද්දි දැන් මම අහලා තියෙන දෙයක් තමයි කඩුළු රකින්නෙක් වුණාම අපිට පුළුවන් සදිර මේ අර පාද චලනය කියන දේ ගොඩක් වැදගත් කඩුළු රකින්නෙක්ට මොකද ඔහු නිතරම ෂණිකෙන් පන්දුවට දිව යන්න ඕනේ පන්දුව රැක ගන්න ඕනේ මේ මේ කාරණාවත් එක්ක මේක කොහොමද පිටිකරුවෙට වැදගත් වෙන්නේ කොහොමද මේ පාද චලනය නැත්තම් අවශ්‍ය කරන පහර එල්ල කරන්න පිටිකරුවෙට මේ කඩුළු රැකීම කියන මේ කාර්යභාරය කොහොමද වැදගත් වෙන්නේ ඒ කියන්නේ හේතු කිහිපයක් තියෙනවා ඉතින් විකට් කීප කෙනෙක් විශේෂයෙන් තමන්ගේ මූවමන්ට්ස් වලට ගොඩක් ඩ්‍රිල්ස් දේවල් කරනවා ඉතින් ඒ වගේ පුහුණුවීම් වැඩි විකට් කීප කෙනෙක්ට කියන්නේ කියන්නේ රිෆ්ලෙක්සස් ෆිට්නස් වලට දේවල් කරනවා වැඩි ඉතින් ඒ දේවල් බැටින් වලට ගොඩක් වැදගත් ඉතින් අර මං කිව්වා වගේ මැච් එකක් සෙල්ලම් කරද්දී අපි මුලින්ම පන්දු යවන සයිඩ් එකේ හිටියොත් ඒක විකට් කීපර්ට ලොකු වාසියක් වෙනවා මොකද එයාට තමයි වැඩියෙන්ම පේන්නේ ෆීල්ඩ් එකේ ලයින් එක ෆීල් කරනවට වඩා කඳුල්ල මොන විදියටද හැසිරෙන්නේ එදා දවසේ බවුන්ස් එකක් තියෙනවද නැත්නම් කට් එක ස්ලෝ දේ හැමදේම වැඩිපුරම 75 80ක්ම දකින්නේ කඳුළු රකින්න ඉතින් ඒ වාසිය තමයි මං කියන්නේ විකට් කීප් කරන වෙලාවට තියෙන්නේ සදිර හොඳ තැනකට අපිව අරගෙන ආවා දැන් සදිර කිව්වා මට මේ විශේෂයෙන්ම දැන් කඩුළු රකින්නෙක් වුණාම විශාල පරිසරයක් විශාල අපි කියන ඒරියා එකක් ග්‍රවුන්ඩ් එකේ විශාල ඒ ප්‍රදේශයක් අපට පේනවා ඔහුට පේනවා ඒ වුණාම ලේසි හරියට ලයින් එකේ ක්‍රීඩා කරනට වඩා ගොඩක් ලේසි මේ මේ කඩුළු රකින්නෙක් විදිහට ක්‍රීඩා කරන එක කියලා දැන් සදිර මම මෙහෙම අහුවොත් ටෙස්ට් 1 දින සහ 20යි 20 මේ ෆෝමැට් තුනේ මේ ක්‍රීඩා රටාවන් තුනෙන් ලේසිම කඩුරු රකින්නෙක් විදිහට ලේසිම තැන කොතනද සහ කොතන මොන ෆෝමැට් එකද සහ ඇයි එහෙම ලේසි වෙනවද ලේසි වෙන්නේ මේ අතර වෙනසක් තියෙනවද මම කැමතියි ඒක ගැනත් දැනගන්න ෆීල් සෙටින්ස් පැත්තෙන් කට් කීපට එකම ජොබ් එක තමයි මේ ෆෝමැට් තුනේම ගොඩක් වෙලාට තියෙන යාට හැම වෙලාවම ඇන්ගල්ස් බලන්න වෙනවා ඒ හදන තැන් බලා ගන්න වෙනවා හැබැයි ටෙස්ට් ක්‍රීඩා කරන කඳුළු රකින්නෙක් ගොඩක් වෙලාවට ඕපන් කරනව අඩුයි නැත්තම් නම්බර 3 හතර ක්‍රීඩා කරන වඩුයි ගොඩක් වෙලාවට අපි දකිනවා ලෝකේ කඳුළු රකින්න සෙල්ලම් කරන්න එක්ක නම්බර 7 නැත්තම් නම්බර වැඩිම 6 වගේ තැන්වල. ඒ මොකද අපි ලකුණු 500කට 600කට 700කට අපි ෆීල්ඩ් එකේ හිටියොත් බෝලර්ලා වගේම විකට් කීපර්ගේ කකුල් ගොඩක් වෙලාවට සිප් වෙනවා. එතකොට අර පාද චලනය ගොඩක් වෙලාවකට ඒක ස්ලෝ වෙනවා. එතකොට ඒ යාට පොඩි රෙස්ට් එකක් දෙන්න ඕන හින්දා ගොඩක් වෙලාවට ඒ කඳු රකින්න ක්‍රීඩා කරන්නේ මැද පෙළ. ඒ කියන්නේ වන් ඩේ T20 එක ලොකු වෙනසක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඕපන කෙනෙක් නම් එයා කීප් කරලා ඕපන් උත් කරනවා. ඉතින් අපි දන්නවා කුසල් ජනිත් කීප් කරනවා ඕපන් කරනවා. ඒ වගේ ඒක බැලන්ස් කරන් යන්න පුළුවන්. හැබැයි ටෙස්ට් මැච් එකක් ගහද්දී පොඩ්ඩක් ගොඩක් වෙලාවට ඒක බලපානවා එක කීප් කෙනෙක්ගේ ශාරීරික යෝග්‍යතාව පැත්තෙන්. දැන් සදිර ඔබට මතක ඇති ඔබ මංගල එක් දින අර්ධ ශතකය වාර්තා කරපු ඒ කණ්ඩායම එංගලන්තයට එරෙහිව ඔබ 2018 ලංකාවේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම තමයි ඔබ මංගල අර්ධ ශතකය වාර්තා කරන්නේ ලෝකේ ඉන්න ප්‍රබලතම කණ්ඩායමක් වනේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව අපි කැමතියි ඒක මම හිතන්නේ ඔබ වාර්තා කරන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මගේ මතකේ නිවැරදිනා එතනදී ලංකාවේ ප්‍රේක්ෂකයන් ලංකාවේ මේ දේශගුණය ලංකාවේ ක්‍රීඩාංගණය ඒත් එක්කම ප්‍රබල කණ්ඩායමක් ඔබට පන්දු යවන්නේ මේක කොහොමද ලකුණු 50ක් ගන්නවා කියලා කියන්නේ එංගලන්තෙත් එක්ක සදිර අපි විශ්වාස කරනවා සහ අපි නරඹන්නන් හැටියට සහ අපි මේ අපි මේ තරඟ හිටපු කෙනෙක් විදියට අපි ගොඩක් විශ්වාස කරන මේ එංගලන්ත පාස් බෝලර්ස්ලා දැවැන්ත පිටිනේ කෙල්ල කරනවා ඒ පිටිනේ හැම කොහොමද ලකුණු 50ක් ගන්නෙ සදිර ඔව් අතන මේ සංචාරයේ අන්තිම තරඟ තුනට තමයි මාව කැඳෙව්වේ පළවෙනි තරඟ දෙකේදී කුසල් අයියා ඉන්ජරියක් වුණා යාගේ හැම්ස්ට්‍රින් එකේ. ඉතින් මම තුන්වෙනි තරඟට ගෙන්නුවා. මම එතනත් 30 ගානක් වගේ මට මතක ඉදිරිය මම ලබා ගත්තා. එතනදී මම පොඩ්ඩක් ඒගොල්ලන්ගේ පේස් එකට දාන ෆාස්ට් බෝලර්ස්ලට පොඩ්ඩක් රෑ තරඟයක් වුණත් මම යූස් වුණා කියලා මම හිතනවා. ඊට පස්සේ අන්තිම තරඟට යද්දී මම දැනගත්තා මම එතන ලකුණු ලබා ගන්න ඕනේ කියලා. يعني කණ්ඩායමේ රැඳිලා ඉන්නනම් ඉතින් ක්‍රීඩා කරෙත් මාක් වුඩ් වගේ ක්‍රීඩකයෝ ඉතින් ගොඩක් හයියෙන් ඒගොල්ලෝ පන්දු යවනවා. ඉතින් මගේ මනසේ තිබ්බා මම කොහොම හරි මේගොල්ලන්ට මුහුණ දීලා මම අද හොඳින් ඉන්නයක් ගහන කියන දේ ඔළුවේ තිබ්බා. ඉතින් මම හිතනවා එදා දවසේ මම කරපු දේවල් මට හරියට වුණා. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ලංකාවේදීම මංගල අර්ධ ශතකය ලබා ගන්න මට අවස්ථාව හම්බුණා. ඉතින් තරම සතුටේ ඒ වගේ කණ්ඩායමකට ක්‍රීඩා කරලා ඒ දේ ලබා ගන්න පුළුවන් වුණේ.
දැන් සදීර ඔකත් එක්ක දැන් මම කිව්වා අර මං කලින් සඳහන් කරා වගේ සදීර ඔබ ඉන්දියාව පාකිස්තානය සහ එංගලන්තය ඔබට ඔබේ ජාත්‍යන්තර තරඟ ආරම්භෙම ප්‍රබල කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරන්න වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රේණිගත කිරීම් වලින් ගත්තත් අපිට වඩා ගොඩක් ඉහළින් ඉන්නේ ඒ වගේම ක්‍රීඩකයන් ගත්තත් ඔවුන්ගේ වේගය වැඩි ඒගොල්ලන්ගේ රිද්මය වැඩි ඉක්මනින් ලකුණු රැස් කරනවා පන්දුවට දිවයා මතින් ගත්තත් මේ හැමදේම මම කියන්නේ අපේ ක්‍රීඩක අධක්ෂය කියන එක නෙමෙයි අපේ ක්‍රීඩකයෝ තරම් දක්ෂයි අපේ ක්‍රීඩකයෝ ඒ තරම් දක්ෂයි ඔවුන් එක්ක එක හැටි වෙන්න තරම් දක්ෂතාවයක් අපේ ක්‍රීඩකයන්ට තියෙනවා හැබැයි මම මට දැනගැනීමට අවශ්‍ය වෙන ඔබ නවකෙක් විදියට ඔබට හම්බෙන්නේ මේ වගේ ප්‍රබල කණ්ඩායම මේ වෙලාවේ මොන වගේ හැඟීමක්ද තිබ්බේ මොන වගේ කුතුහලයකින්ද හිටියේ මට මේ කණ්ඩායමත් එක්ක පුළුවන් වේද මට මේ මොන වගේ අභියෝගයක් වේද මොන වගේ අදහසක්ද තිබ්බේ සදීර මම ඒක ඇත්තට දැන් මම මේ වෙලාවේ කණ්ඩායමේ නැති වුණාට මම ඒක මගේ ඉදිරියේ වෙනුවෙන් මම හිතනවා මට ඒක හොඳ දෙයක් කියලා මොකද මට සෙල්ලම් කරන්න හම්බුනේ ලෝකේ ඉන්න උඩම টপ ලෙවල් එකේම ඉන්න ක්‍රීඩකයන් එක්ක ඉතින් මම දැක්ක විදිහට මට ගොඩක්ම චැලෙන්ජ් එකක් උනේ ඉන්දියාවේ කණ්ඩායම එක්ක සෙල්ලම් කරද්දි මොකද ඒගොල්ලොන්ගේ පන්දු යවන්න හිතන විදි ඇත්තටම පිවත් මම පළවෙනි මැචස් වලදී මම හිතුවේ නැති දේවල් ගොඩක් ඒගොල්ලෝ මට ඇටැක් කරන්න කරා. ඉතින් පාකිස්තාන එක්ක ඇත්තටම ක්‍රීඩා කරද්දී මම දන්නේ මම හොඳට ක්‍රීඩා කරා මම ඇග්‍රෙසිව් විදිහට සෙල්ලම් කරා මම ඒගොල්ලොත් එක්ක සාර්ථක වුණා. හැබැයි ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දී මට ලබා ගන්න පුළුවන් උනේ ලකුණු 30 ගණන් 3ක් වගේ ලබාගෙන මම අනිත් ඉනින්ස් මම ෆේල් වුණා. ඒක වන් ඩේ තරඟයකදී මම 48ක් ලබා ගත්තා ඉන්දියාවට. ඉතින් හැබැයි කණ්ඩායම් දෙක අතරින් බලද්දී මට ඇත්තටම චැලෙන්ජ් එකක් උනේ ඉන්දියාව කණ්ඩායම. හොඳයි දැන් සදීර දැන් ඔබ කිව්වා සාමාන්‍යයෙන් ඔබ ක්‍රීඩා පිටියට යන්නේ තරඟ ක්‍රීඩා කරන්න මට තියෙන ක්‍රීඩා කිරීමේ හැඟීම මට තියෙන්නේ මේ ප්‍රබල කණ්ඩායමක්ද මොකක්ද කියන එක නෙමෙයි මට තියෙන්නේ එකම දේ තමයි මම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කරන කෙනෙක් ඒ නිසා මට ඕනේ ක්‍රීඩා කිරීම හැබැයි නරඹන්නන්ගෙන් චෝදනාවක් එනවා ඔබ මුල් පිටිකරුව විදියට හරි දෙවෙනි පිටිකරුව විදියට හරි තුන්වෙනි පිටිකරුව විදියට හරි ගිහිල්ලා ඔබ අඩු ලකුණු සංඛ්‍යාවට දැවිලා නැවතත් ක්‍රීඩා ගාරයට යන්න වුණොත් ඉතාමත්ම ඉක්මනින් ප්‍රේක්ෂකයන් කියන කතාවක් තමයි මේ වගේ කෙනෙක් නෙවෙයි නවකයෙක් හරියන්නේ නැහැ ප්‍රබල කණ්ඩායමකට ඕනේ ප්‍රබල ක්‍රීඩකයෙක් පන්දුර පහර දෙන්න. ඇයි නවකයෝ දාලා? ඒ වගේ චෝදනා ගොඩක් එනවා. අපිට ඇහිලා තියෙනවා අපේ කන් වලට ඇහිලා තියෙනවා සමහරලාට. ඇයි මේ මම මෙයාව දාන්නේ? මෙයා දානතු අර අහවල් පුද්ගලයා දාමු. අහවල් පිටිකරුව අපි එතෙන්ට ආදේශ කරනනම් හොඳයි නේද කියලා සමහරලාට තේරිම් කමිටු ඉන්නේ ප්‍රේක්ෂකයෝ. ඒ විදිය ප්‍රශ්නත් අපිට තියෙනවා. ඒ නිසා මම කියන්නේ ප්‍රේක්ෂකයෝ කියලා කියන්නේ නරඹන පිරිස සමහරලාට තේරිම් කමිටු සමාජික බවට පත් වෙන ඒ වෙලාවට තරඟාවලියක් නරඹන කොට ඒ නිසා මම කැමති මේ ප්‍රතිචාර වලට කොහොමද මුහුණ දෙන්නේ මේ වගේ ප්‍රතිචාරයක් එද්දි කොහොමද ඒක දරාගෙන ඉන්නේ කියන්නේ අපි ක්ලබ් ලෙවල් එකේ සෙල්ලම් කරනවා වගේ නෙමේ රටට සෙල්ලම් කරද්දි තමන්ගේ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දි හැම වෙලාවෙම මුළු ලංකාවේම ක්‍රිකට් නරඹන මිනිස්සු බලාගෙන ඉන්නවා වෙන රටවල් වල මිනිස්සු බලාගෙන ඉන්නවා එතකොට අපිට ලැබෙන ප්‍රතිචාර වෙන තරඟ වලට වඩා වැඩි ඉතින් එතකොට හොඳ දේවලුත් තියෙනවා නරක දේවලුත් තියෙනවා. ඉතින් ඒක අපි ඇත්තටම මනසෙන් අපිට දරා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් අපිට වාසි වෙනවා. ඉතින් අපි හොඳට කරද්දී හොඳ කියනා වගේම තමයි අපි අසාර්ථක වෙද්දී අපිට කියන්නේ නරඹන අය බයින chance එක වැඩි. ඉතින් ඒක අපිත් එක තියෙන තරහකට නෙමෙයි කියලා අපි හිතලා ඒක ඒගොල්ලොත් කියන්නේ නරඹන කට්ටිය කැමති මැච් දිනනවාට ලංකාව. ඉතින් ඒගොල්ලෝ බයින්නේ දුකට. ඉතින් ඒ දේ අපි හිතලා මේ මේ කෙනා අපිට බයින්නේ යාට හිත රිදෙන හින්දා රට පෙරදුනේ එකට කියලා අපි හිතුවොත් ඇත්තටම අපිට අපේ අර මනසට එන පීඩනේ අඩුයි. ඉතින් අර ඒක ගන්න විදිය අනුව තමයි ඔළුවට ඒ ක්‍රීඩකයා. හොඳයි සදිර දැන් ඕකත් එක්ක මම කැමති අවසාන වශයෙන් මේ විරාමයකට යන්න ඔන්න මෙන්න තියලා මං අහන්නේ ටෙස්ට් එක් දින සහ 20යි 20. ලේසිම මොකක්ද? මම හිතන්නේ එක් දින. සදිර දැන් ඔබ කිව්වා අපිට මම ගොඩක්ම කැමති يعني සදිර ගොඩක්ම කැමති එක් දින ක්‍රිකට් ක්‍රීඩා විලාශයට කියලා. ඔබ හැබැයි එක් දින ක්‍රීඩා කරලා තියෙනවා ඉන්දියාව පාකිස්තානය සහ එංගලන්තය. ඔබ එංගලන්තයට එරෙහිව තමයි පළමු අර්ධ ශතකය මංගල අර්ධ ශතකය වාර්තා කරන්නේ එක් දින. මං කැමති දැනගන්න සදිර දැන් මේ කණ්ඩායම් තුරා අපි මුලින් සඳහන් කරා විදිහම ප්‍රබල කණ්ඩායම් මේ ප්‍රබල කණ්ඩායම් එක්ක ක්‍රීඩා කරද්දී මොන වගේ හැඟීමක්ද තිබ්බේ? මොකද ලෝක පූජිත ක්‍රීඩකයන් එතන ඉන්නවා. ඉන්දියාව ගත්තොත් විරාට් කෝලි ඉන්නා එතන. මේ වගේ ක්‍රීඩකයන් රසක් එතන හිටියා. මොන වගේ හැඟීමක්ද තිබ්බේ ප්‍රබල කණ්ඩායම් එක ක්‍රීඩා කරද්දී? මම දන්නේ මං හරිද කියලා මට වන් ඩේ කියන්නේ එක් දින තරඟ ක්‍රීඩා කරද්දී මට ලේසි වුණේ ඉන්දියාව. ඉන්න අමාරුම කණ්ඩායම මේක. හැබැයි මට ක්‍රීඩා කරද්දී ලේසි වුණේ එංගලන්තේ පාකිස්තානේ දෙකටම වඩා ඉන්දියාව.
සදිර ගේ මම කැමති දැනගන්න සදිරට ආවේනික වෙච්ච පිතිකරන විලාසයක් තියෙනවද එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක් වුණාම ක්‍රීඩකයට තියෙනවනේ යම්කිසි විලාසයක් ක්‍රීඩා කරන ඕනම ක්‍රීඩකයට තියෙනවා සදිරට එහෙම තියෙනවද මම මේ ප්‍රශ්නේ අහන්නේ ඒක හේතුවකට මොකද අපිට ආරංචි වුණා සදිර යම්කිසි අනුගමනයක් ඒ කියන්නේ අනුගාමිකෙක් විදියට යම්කිසි ක්‍රීඩකයෙක්ගේ අනුගාමිකෙක් විදියට මේ පන්දුර පහර දෙනවා කියලා මේ මේ කතාව මොකද සදිරට කැමති නම් මම අවස්ථාව දෙනවා ඒ නම ප්‍රකාශ කරන්න නම ප්‍රකාශ කරලා ඒ ඇයිද ඒ සියලු කාරණා කියන්න පුළුවන් සදිර මේ කතාව ඇත්තද තමන්ටම ආවෙනි කිවිච පිතිකරන විලාසයද තියෙන නැත්නම් කුමක්කෝ අනුගාමිකෙක් වෙලාද ඉන්නේ සදිර සමර වික්‍රම कावत अनुकरण करे अयुवेग अंडर 19 वर्ल्ड कप इंसिडेंट इतना तिंगल अंतरेवलू अणु क्लब आगता दुबई क्रीडांगणी इतकोट इतने हिटी इंडिया कमेंट्रेट कमेंट्रेट कर दिन गोडक गाबू तरंग दे गोडक तेवल कमेंट्रेटर्स क्यूवा ඉතින් මම අර කියන්නේ අනුකරණය කරන්න ඒක කරන්න බෑ කොහොමත්. ඉතින් මං කොහොමත් පොඩි කාලේ ඉඳන් මං ක්‍රීඩා කරන විලාසය ඒක. ඉතින් තාත්තා තමයි මාව ට්‍රේන් කරේ. ඉතින් එයා කියලා දුන්න ස්ටෙප් වල තමයි මම අද වෙනකන් ආවේ. ඉතින් සමහරට එයාගේ ට්‍රේනින් එකේ අර අරයාගේ තිබ්බ ටෙක්නික් එක ආදාළ වෙලා තිබ්බත් දන්නේ. මං ආසයි නම මම කැමතියි නම දැනගන්න. මොකද ප්‍රේක්ෂකයොත් කැමතියි. මොකද ඔබ මම දනු මම දන්න නමම නම් කොහොමත් මට ඒ නම කියන්නේ නම කියන්නේ සහ ප්‍රේක්ෂකයොත් කැමති හේතුව මොකද ලෝක පූජිත ක්‍රීඩකයෙක් මම මේ සඳහන් කරන ඉඟියෙන් දෙන්නේ කැමති අපි දැනගන්න කවුද මේ ඇයි එහෙම වුනේ මම මගේ ටාගට් එකේ වගේ ක්‍රීඩකෙක් වෙන්න නිකන් තමන් ගහලා ක්‍රිකට් මම රටට ගැහුවා හරි මම රිටයර් වුණා කියලා ඉවර කරන්න නෙමෙයි මගේ ටාගට් එක මගේ ටාගට් එක කවදා හරි ලංකාව වෙනුවෙන් තරඟ දිනවන ක්‍රීඩකෙක් නෙමෙයා කියලා කියන තැන ඉඳන් මගේ ගමන අවසන් කරන්න තමයි මම කවදා හරි කැමති ඉතින් මේ වගේ ක්‍රීඩකෙක් තමයි මහලයියා ගොඩක් තරඟ දිනවපු ක්‍රීඩකෙක් ඉතින් මගේ ටාගට් එකත් ඒ වගේ හොඳ තැනකින් ක්‍රිකට් ඉවර කරා. දැන් සදිර දැන් තව දෙයක් තමයි අපි අපිට ක්‍රීඩා පිටියේදී අපි දන්නවා සාමාන්‍යයෙන් තරඟයක් පරදිනකොට ප්‍රේක්ෂක හැටියට අපිට ගොඩක් දුකයි. ඒ වගේම තමයි ක්‍රීඩකයොන්ට මොන වගේ හැඟීමද? අපි දන්නවා මේ මේ ලකුණු පූර්ව දිහා බලද්දිත් අපිට පේනවා නම් තරඟය අපි පරදිනවා කියලා. අපිට තේරෙනවා නම් අපේ අතින් තරඟ ගිලිහෙනවා කියලා. මේ මේ අවස්ථාවේදී මොන වගේ හැඟීමද දින කණ්ඩායම ඇතුළේ කොහොම මොන වගේ හැඟීමද නායකයා ඇතුළේ මොන වගේ හැඟීමද සෙසු ක්‍රීඩකයෝ බැලුවදී මොන වගේ හැඟීමද තියෙන්නේ? හැඟීම කියන්නේ ඉතින් මම දන්නේ මම ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෙක් එක්ක බලද්දී අපි හැම කෙනෙක්ම රටට ගහද්දි සෙල්ලම් කරන්නේ කොමරි මේ මැච් එක දිනවන්න. එදා දවසේ ගහන මැච් එක දිනවන්න. ඉතින් කරන්න තියෙන හැම ට්‍රික් එකක්ම කරනවා අපිට තරඟේ දිනන්න පාරකට මැච් එක ගේන්න. ඉතින් ගේනල්ලා ගේනල්ලා අපිට පේනවා නම් මේක මෙතනින් ගොඩ ගන්න බෑ කියලා අපි පුළුවන් තරම් බලන්නේ අපේ බේසික් එකේ ඉන්න. එදා දවසේ කියන්නේ ඔයා ඇහුවේ පරිදිනවා කියලා පේනවනම් එතකොට අපි බලන්නේ ඒක පුළුවන් තරම් ඒගොල්ලන්ට අමාරු කරවලා ඒගොල්ලන්ගේ දිනුම ගන්න දෙන්නේ නැහැ. ඒ හැරෙන්න අපිට පේනවා නම් මේක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලා අපි අනිවාර්යෙන් ඒක දිනන්න ට්‍රයි එක දෙනවා. දැන් සදිර තව ප්‍රශ්නයක් තමයි සදිර දැන් ඕනම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් පිතිකරුවෙක්ගේ ආරම්භය වෙන්න පුළුවන් ආරම්භක පිතිකරුවෙක් වෙන්න පුළුවන් නැත්නම් දෙවෙනි පිතිකරුවා තුන්වෙනි පිතිකරුවා විතර ක්‍රීඩා කරන්න පුළුවන් සදිරට එහෙම තැනක් තියෙනවද මම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා නම් පිතිකරුවෙක් විතර ක්‍රීඩා කරනවා නම් මට ආරම්භක පිතිකරුවා හෝ දෙවන පිතිකරුවා හෝ තුන්වෙනි පිතිකරුවා මේ වගේ නිශ්චිත තැනක සදිර කැමති මොන වගේ තැනක සදිර ක්‍රීඩා කරන්න කැමති මම කැමති ආරම්භක පිතිකරුවෙක් විතර ක්‍රීඩා කරන්න සහ නම්බර 3 හොඳයි සදිර දැන් අවසානයේට අපි අවිලින්නේ වෙලාව හරස් වෙලා තියෙනවා අපිට ගොඩක්ම මේ අඩෝහරව තුල සදිර දැන් සාමාන්‍යයෙන් දැන් COVID-19 වෛරසයත් එක්ක ක්‍රීඩාව නතර වුණානේ අපිට පුහුණු වෙන්න තැනක් තිබ්බේ නැහැ පුහුණු වීම නතර වෙන මේ හැම දෙයක් එක්කම සදිර ඉදිරි අනාගතයේ මොන වගේ සැලැස්මද දෙන විශේෂයෙන් අපිට ඉන්දියානු සහ බංග්ලාදේශ තරගාවලී తాවකාලික වත්widetilde වෙනවා මේ COVID-19 වෛරසයත් එක්ක ඉදිරියේ මොන වගේ සැලැස්මද සදිරගේ ජීවිතයේ සහ ක්‍රිකට් ජීවිතයේ තියෙන්නේ දැන් අපේ දැන් कोविड डेट नवत्ला तिब्बट दें अभी क्लब मैचेस पटांगनवा इनमासे दर मंगिता अभी पलिन तरह पवत्न थिंक एक गुड न्यूस मुकोद मस तुना गिदर इंदला नवत क्रीडा पटांग तीन आरजी तपिटत्र आसाई थिंक इवागेम एस एल एस एल पी एल गहन की आरजीन ई थिंक बलापुर कुमारी ගොඩක් පුහුණු වීම කරනවා මේ ටිකේ සහ මම කොවිඩ් වලදී පුළුවන් විදිහට මම ගොඩක් ට්‍රේන් කරා. ඉතින් නැවත කණ්ඩායමට ක්‍රීඩා කරන්න යද්දී මගේ බලාපොරොත්තුව මැච් එකක් දෙකක් තුනක් ගහලා ආයි
මට වෙලාවක් එනකම් බලන් ඉන්න නැතුව මගේ ප්ලේස් එක සිමෙන්ට් කරගෙන දිගු කාලයක් රටට සෙල්ලම් කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මටත් ඕනේ ලංකාව දිනවන ක්‍රීඩකෙක් වෙන්න. ඉතින් අපි උදාහරණයක් දැක්කොත් කෝලි කියන ක්‍රීඩකයා මැදට ඇවිදන් එද්දී අපි දන්නවා අනිත් පැත්තේ ඉන්න ටීම් එක හිතන්නේ මෙයාව අද දවසේ අවුට් කරේ නැත්තම් අපි මැච් එක පරාදයි කියලා. එදේ අපි ඕන කෙනෙක් දන්නවා ක්‍රිකට් පැඩිය දන්නේ නැති කෙනෙක් වුණත් ඒක දන්නවා. ඉතින් ඒ දේ මගේ නමින් කියනවට තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් ඒකට ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒක පොඩි කාලයක් ගියත් නැවත ටීම් එකට එන්න මම නැවතෙද්දි මම ඒ විදිහට සූදානම් වෙලා එන්න තමයි බලාපොරොත්තුව. ඒතකම සදිර අවසාන වශයෙන් මේ ගමනේ ඉන්න මොන වගේ පිරිසක් තමන්ට උදව් උපකාර කරාද? විශේෂයෙන් අපි මේ ගමන ලේසි පහසු නෑ. 2017 ඔබ නැෂනල් ජාතික කණ්ඩායමට ඇතුළත් වෙන මේ ආපු ගමන තුල අපි මතක් කරමු ඔබට උදව් උපදව් කරපු දෙමාපිය අතුරු සියලු දෙනා ගැන. මුලින්ම තාත්තයි අම්මයි අයියා තමයි මගේ ගොඩක් ක්‍රිකට් පිටිපස්සේ ගොඩක් වෙලාවට මට හෙල්ප් කරේ, ඇඩ්වයිස් දුන්නේ, මගේ හැම දෙයක්ම බැලුවේ ඒගොල්ලෝ. ඉතින් ඊට පස්සේ මම තර්සන් විද්‍යාලයේ ඉඳන් පටන් ගත්ත වෙලාව ඉඳන් මට කෝච් කරා සමන්ස, හර්ෂස, උතර සෙන් ජෝසප් එකේ එතනත් හර්ෂ ඩිසිල්වාස, ජනකස, කපිලස, සුසිලස, උතර ක්ලබ් එකේ මගේ හිටියා මුදුමුදිලිගේ පුෂ්ප කුමාරස, ඒ වගේ බෝඩ් එකේ ඒටීම් වල අවිෂ්කයිය, නැෂනල් ටීම් එකේ හතුස, එතකොට හිටිය හැම පුහුණුකරුවෙම නම් වශයෙන් කියන්නේ ගොඩක් ඉන්නවා. ඉතින් මට මෙතනට එනකන් එන්න මට එක පොඩි ඇඩ්වයිස් එකක් හරි දුන්න හැම පුහුණුකරුවෙක්ට මම මේලාවේ මුළු හදවතින්ම ස්තුති කරන්න කැමතියි. ඉතින් මම මෙතන මේ වගේ තැනක හරි ඉන්නේ ඒගොල්ලෝ හින්දා, ඒගොල්ලෝන්ගේ දුන්න සපෝට් එකේ හින්දා. ඉතින් ඒ හැම කෙනෙක්ටම මම නැවතත් ස්තුති කරනවා. හොඳයි, අපි සදිරටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සදිර බොහොමත්ම ස්තුතියි අද අපේ මේ අඩහොරාට එල්ල ඔබේ ජීවිතය ගැන කතා කරා, ක්‍රිකට් ජීවිතය ගැන කතා කරා, මේ හැම දෙයක් ගැනම අපිත් එක්ක කතා කරාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි එළඹෙන සතියෙත් අපි සූදානම් මේ විදිහටම ක්‍රීඩාව ගැන කතා කරන්න. රටේ ක්‍රීඩාව මොන වගේ තැනකද, රටේ ක්‍රීඩාවේ මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ, රටේ ක්‍රීඩාව අද යා යුත්තේ කොතනටද කියන කරුණු කාරණා පිළිබඳව අද දිනන කෙළිබිම ක්‍රීඩා වැඩසටහන තුළින් කතා කරන්න. එතකොට ඔබට ජයග්‍රහී සදිර.